වාස්කුපහාරයේ විමර්ශන වලට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු නීතිපති දප්පුලද ලිවේරා මහතා හට ත්‍රස්ත විමර්ශන කොට්ටාෂයේ වෙත පසුගිය 19 දින පැමිණෙන ලෙස දන්වා තිබුණද ඔහු එදින නොපැමිණි අතර ඒ වෙනුවෙන් නීතිඥයෙකු පැමිණ තිබුණි අනතුරුව අද දින පැමිණෙන ලෙස හිටපු නීතිපතිට දන්වා තිබුණද අදත් ඔහු නොපැමිණි අතර ලිපියක් මගින් දන්වා තිබුණේ වත්මන් නීතිපති හා නීතිඥ සංගමයේ සමග තිබූ සාකච්ඡාවක් නිසා අද දින නොපැමිණි බවයි මේ තත්ත්වයේ මත ත්‍රස්ත විමර්ශන කොට්ටාෂය අද හිටපු නීතිපති වෙත ලිඛිතව දන්වා සිටියේ ලබන 24 සඳුදා දින අනිවාර්යෙන් ත්‍රස්ත විමර්ශන කොට්ටාෂයේ වෙත පැමිණෙන ලෙසත් එසේ නොපැමිණි හොත් ඔහුට එරෙහිව නීතිමය පියවර ගනු ලබන බවත්ය මේ අතර මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර් සුමිත්‍රාරච්චි මහතා සඳහන් කළේ හිටපු නීතිපති පරීක්ෂණවලට සහාය දී තමන් දන්නා කරුණු හෙළි කළ යුතු බවයි හිටපු නීතිපති දප්පුල ලිවේරා මහත්මාව කැඳවලා තිබුණා මේ පාස්කුපහාරයේ සම්බන්ධ යම් ප්‍රකාශයක් කරන්න කියලා TID එකට හැබැයි එතුමා මග හරිනවා එතුමාට මග හරින්න ක්‍රමයක් නැහැ එතුමා කියනවා නම් මේක දේශපාලනික වශයෙන් සම්බන්ධ වෙලා අපරාධයක් සිද්ධ කළා කියලා වහම ඒක හෙලිදරව් කරන්න ඕන එතුමාට කියන්න බෑ ඒක දැන් ඉන්න නීතිපතිගෙන් අහන්න කියලා මොකද දැන් ඉන්න නීතිපති කියපු කතාවක් නෙවෙයි එතුමා කියපු ප්‍රකාශය සම්බන්ධව වගකීම තියෙන දප්පුල ලිවෙරට දප්පුල ලිවෙරා මේක අර අංගගෙන ඉන්නවා නම් ඒ තොරතුරු දෙන්නේ නැත්තම් එතුමාත් අපරාධයක් වසන් කරන්න උත්සාහයක් කරන්නේ එහෙම නැතු ඒ එහෙමත් නැත්තම් එතුමා හදන්නේ මේ ඒ වෙලාවට බොරුවට චූන් එකට ජනතාවට මේ යම් යම් සහ යම් විහිළු සපයන උත්සාහ කරාද කියලා ප්‍රශ්නයක් තියෙනවා।